අපි කලින් වීඩියෝ එකේදී කතා කළා HTML භාවිතා කරලා කොහොමද කැල්කියුලේටර් එකක බේසික් ස්ට්‍රක්චර් එක නිර්මාණය කරගන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අයි හදාගත්ත ස්ට්‍රක්චර් එකට කොහොමද ස්ටයිල්ස් එහෙම නැත්නම් වර්ණ සහ හැඩතල එකතු කරගන්නේ කියලා. මේ සඳහා අපි භාවිතා කරන්නේ CSS එහෙම නැත්නම් Cascading Style Sheet. මේක පාඩම් මාලාවක දෙවැනි වීඩියෝ එක. මේක බලන්න කලින් මම මතක් කරනවා මගේ කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා. මොකද කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා HTML භාවිතා කරලා කොහොමද මේ ඔබ දකින simple calculator structure එක නිර්මාණය කරන්න කියලා. ඒ වගේ මෙතන අපි තව ටිකක් වෙනස්කමක් කරගන්න ඕනේ. තමයි මේ තුන්වෙනි පේළියේ අංක ටික අපි වෙනස් කරගත්තේ නැහැ කලින් අවස්ථාවේදී. අපි මේ අංක ටික වෙනස් කරගන්නට ඕන. දැන් අපිට පුළුවන් මේක සේව් කරන්න. ඊළඟට අපි බලන්න ඕනේ ඔබට මතක ඇති අපි කලින් පාඩමේදී මෙන්න මේ class කියලා පොඩි attribute එකක් එකතු කරා. එහෙම නැත්නම් මේ HTML tags ඇතුලේ class කියලා type කරලා මෙන්න මෙහෙම පොඩි tag එකක් දැම්මා. මේ මොකක්ද? මේකට අපි කියනවා CSS selectors එහෙම නැත්නම් CSS identifiers කියලා. අපි W3 school එකට ගිහිල්ලා බලපුවහම මේ CSS selectors ගොඩක් දැක ගන්න පුළුවන්. අපි මෙතනින් අද භාවිතා කරනවා ප්‍රධාන වශයෙන් කීපයක්. CSS class කියන select එක තමයි අපි මෙතන මේ භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට අපිට බලන්න පුළුවන් ID එක. අපි පල්හැදි බලාපොරොත්තු වෙනවා මේ වගේ තවත් selectors කීපයක් භාවිතා කරලා. අපිට වැඩිදුර අධ්‍යයනයක් කරන්න අවශ්‍ය නම් CSS selectors කියලා Google එකේ සෙවීමක් සිද්ධ කරන්න. සිද්ධ කළා W3 school එකේ ඉතාම සරල විස්තරයක් තිබෙනවා. සහ තවත් web අඩවි කිහිපයකම ප්‍රමාණවත් විස්තර තිබෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඔබට මේ කැල් එක නිර්මාණය කළාට පස්සේ හොඳ අවබෝධයක් ලැබේ. ඒ වගේම අපි දැනගන්නට ඕනේ CSS එහෙම නැත්නම් මේ Cascading Style Sheet එකක් අපේ වෙබ් පිටුවක යොදාගන්නේ කොහොමද කියලා. CSS යොදාගන්න ආකාර තුනක් තිබෙනවා. එකක් තමයි External Style Sheet, අනිත් එක Internal Style Sheet, අනිත් එක තමයි Inline Style කියලා කියනවා. මොනවද මේ යොදා ගන්න විදි තුන? ඇත්තම කියනවා නම් අපි මේ කැල් එක හදලා ඉවර වෙනකොට මෙන්න මේ ක්‍රම තුනම භාවිතා කරනවා. මම ඒ භාවිතා කරද්දි කියලා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා. දැනට සරලව මැදින්වීමක් අපේ HTML පිටුවෙන් බැහැරව තිබෙන CSS ෆයිල් එකක් භාවිතා කරන එක තමයි external CSS කියලා කියන්නේ. එතකොට මේක තමයි අද බහුලවම භාවිතා කරන්නේ. ඕගොල්ලෝ bootstrap කියලා අහලා තියෙනවනම් bootstrap කියලා කියන්නේ ලෝකෙ වැඩිපුරම භාවිතා කරන ජනප්‍රියම මේ external CSS ෆයිල් එකක් කියලා කිව්වොත් නිවැරදි. ඊළඟට තිබෙනවා internal style sheet කියලා. ඒතොර මේකට embedded CSS කියලාත් කියනවා. මෙන්න මේවා යොදාගන්නේ මෙන්න මේ head section එකේ style කියන tag එක ඇතුලේ අපිට පුළුවන් internal CSS එහෙම නැත්නම් internal style sheet එකක් යොදාගන්න. ඊළඟට inline style කියලා කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේ හැම tag එක ඇතුලේ මට පුළුවන් මෙතන background color එහෙම විශේෂ විදිහට දෙන්න. එතකොට අපි මේ external internal සහ inline කියන CSS ෆයිල් මේකේ පෙන්වන ආකාරයක් තිබෙනවා. එහෙම නැත්නම් අනුපිළිවෙලක් තිබෙනවා. ඒ අනුපිළිවෙල අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන. එතකොට මේ අනුපිළිවෙල පිළිගන්න අපට අවබෝධයක් ගන්න පුළුවන් මේ කැල් එක හදද්දි. සමහර වෙලාවට external sheet එකේ තියෙන ස්ටයිල් එක මෙතන අපිට පෙන්වන්නේ නැහැ, ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඕවර්රයිඩ් වෙලා තිබෙනවා ඉන්ටර්නල් එකකින්. හැබැයි මම කිව්වා ඉන්ටර්නල් එක අපි දක්වන්නේ මේ හෙඩ් සෙක්ෂන් එකේ. ඒතර හෙඩ් සෙක්ෂන් එකට පස්සේ තමයි ඇට්‍රිබියුට්ස් ටික දීලා තියෙන්නේ මේ ඉන්ලයින් CSS වල. එතකොට හෙඩ් සෙක්ෂන් එකේ තියෙන කමාන්ඩ් එකක් හෙඩ් සෙක්ෂන් එකේ තියෙන ස්ටයිල් එකක් ඕවර්රයිඩ් කරන්න පුළුවන් ඉන්ලයින් CSS භාවිතා කරලා. ඒතර මෙන්න මේ ආකාර තුන අපි විධිමත්ව අධ්‍යයනය කරලා විධිමත්ව මතක තබා ගැනීමක් කරන්න අවශ්‍ය වෙනවා. මේක ඉතාම වැදගත්. අපි මොන ටෙක්නොලොජි එක භාවිතා කළත් අපිට මෙන්න මේ CSS යොදා ගන්න ආකාර තුන අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. මම කැල් එක ස්ටයිල්ස් කරන්න පටන් ගන්න කලින් ඔබට අවබෝධයක් ගන්න මේ ඉන්ලයින් CSS සහ ඉන්ටර්නල් එහෙම නැත්නම් එම්බෙඩඩ් CSS පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුංචි උදාහරණයක් පෙන්වන්නම්. මම මෙන්න මෙතන බොඩි ටැග් එකේ ඇට්‍රිබියුට් එකක් පාවිච්චි කරනවා ස්ටයිල්. මේ විදිහට තමයි අපි ඉන්ලයින් CSS භාවිතා කරන්නේ. මෙතෙන්දී අපි කලර් ඇට්‍රිබියුට් එකක් එහෙම නැත්නම් හැඩයක් ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. මම මෙතනදී බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරනවා රතු පාට red
ඒවගේම මම ඉන්ටර්නල් CSS භාවිතා කර ඔබට මතකයි දැන් මම මෙතන මේ බොඩි ටැග් එකේ ඉන්ලයින් CSS භාවිතා කරලා මේ තියෙන ඉන්ලයින් CSS ස්ටයිල් බෑග්ග්‍රවුන්ඩ් කලර් කෝලන් රෙඩ් නම් මම මෙතන පාට මාරු කරගන්න පුළුවන් මෙතන පාට මට තියෙන්නේ ටයිප් කරන්න විතරයි හරි එතකොට අපි මොකක්ද මේ embedded CSS එහෙම නැත්නම් internal CSS කියලා කියන්නේ මෙන්න මේ head section එක ඇතුලේ මෙන්න මේ head section එක ඇතුලේ අපිට පුළුවන් styles දෙන්න එතකොට අපිට මතක් කරගන්න වෙනවා මේ attributes ගැන දැනුම එතකොට අපි මේ එක body tag එකට විතරක් දෙනකොට මේක ඔබට මතක් වෙන පුළුවන් body tag එකයි තියෙන්නේ අහන්න ප්‍රශ්නයක් නැහැ හරි හැබැයි මම මේ මෙතෙන්ට තව h1 එකක් දාගන්න මම තව h1 tag එකක් දාගන්න මේ h1 tag එකට මම නම දෙනවා with html හරි දැන් මට අවශ්‍යයි මේ මුළු පිටුවෙම තියෙන මේ h1 tags එහෙම නැත්නම් මේ h1 tag දෙකම එකපාර වර්ණ ගන්නවන්න මේ h1 tag දෙකේම background color එක වෙනස් කරන්න. අන්න ඒ අවස්ථාවේදී තමයි මම මේ head section එකේදී internal css භාවිතා කරන්නේ. මම ඒකටත් කරන්නේ style කියලා tag එකක් තියෙනවා. මේ style tags ඇතුලේ අපිට ඕනෑම css selector එකක් භාවිතා කරන්න පුළුවන්. මම මෙතෙන්දී භාවිතා කරනවා h1 කියන selector එක. මේ කියන්නේ මේ element by element selector එක. නැත්තම් මේකේ තියෙන හැම එලිමන්ට් එකකම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මාරු කරලා දෙන්න කියලා මම කියනවා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අපි ගමු black. හරි ඔබට පේනවා h1 tag දෙකම එකවර වෙනස් වුණා. අපිට කොහොමත් මේකේ text එක වෙනස් කරගන්න ඕනේ. එහෙනම් මම color එක දෙනවා red. නැත්තම් අපි දෙමු මෙතෙන්ට අපි red කියලා දෙමු. align center කියලා දෙන්නත් පුළුවන්. text align center. දැන් මට පුළුවන් මෙන්න මේ center tag එක අයින් කරගන්න. දැන් අපි අවධානය යොමු කරන්න ඕනේ වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි අපිට මෙතන දකින්න පුළුවන් inline css සහ internal css මෙතෙන්දී අපි දැනගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි මම මෙන්න මෙතන මේ තියෙන h1 tag එකේ attribute එක වෙනස් කරනවා inline css එකක් භාවිතා කරලා style background color එක purple මෙතන තමයි වැදගත්ම කාරණේ ඔබ ඉගෙන ගන්නට ඕනේ අපිට පුළුවන් internal css එකක් කරහා මේ වෙබ් පිටුවේ තිබෙන සියලුම elements වල එහෙම නැත්නම් සියලුම classes වල සියලුම attributes වෙනස් කරන්න හැබැයි අපිට ඕනේ ඒ අතර තිබෙන විශේෂිත element එකක් ඒ අතරේ වෙනස් කරන්න එහෙම නැත්නම් උදාහරණයක් හැටියට ගත්තොත් අපි උඩ internal css එක භාවිතා කරලා සියලුම h1 tags වල background color එක black කියලා දුන්නා. හැබැයි මට ඕනේ simple calculator කියන h1 tag එකේ background color එක විතරක් dump පාටට ගන්න. ඒ වගේ අවස්ථාවක අපි මේක භාවිතා කරනවා. එතකොට අපිට තවත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනතරම් h1 tags තියන්න පුළුවන්. එතකොට h1 tags ස්වභාවයෙන්ම background color එක කළු පාටයි foreground color එක රතු පාටයි text ටික align වෙනවා මැදට. නමුත් පළවෙනි මෙන්න මෙතන තියෙන simple calculator කියන මාතෘකාව තියෙන h1 එකේ inline css සරහා අපි පාට වෙනස් කර ගන්නවා මෙන්න මේ විදිහට. ඒතකොට අපි ඔබ දැනගන්නට ඕනේ web browser එකෙන් අපි මේක කියනවා interpret කරනවා කියලා. web browser එකෙන් line by line තමයි html codes run කරන්නේ. අපේ මේ tag එකට ළඟින්ම තියෙන්නේ inline css එක. එතකොට අපිට user අන්තිමට දකින්න ලැබෙන්නේ inline css එක. නමුත් අපිට අපේ අවශ්‍යතාවය අනුව අපි internal css සහ external css භාවිතා කරනවා. මෙතෙන්දී අපිට internal css වල
වැදගත්ම කාරණය ලෙස අඳුරගන්න පුළුවන් වෙබ් පිටුව තුල තිබෙන ඕනෑතරම් එලිමන්ට්ස් වල, එහෙම නැත්නම් ඕනෑතරම් ටැග්ස් වල ඇට්‍රිබියුට්ස් එක කමාන්ඩ් එකක් හරහා වෙනස් කරන්න පුළුවන්. දැන් අපි බලමු අපේ මේ කැල්කියුලේටර් එකට කොහොමද මේ දැනුම යොදාගන්නේ කියලා. මට ඇත්තටම මෙන්න මේ ටැග්ස් ටික අවශ්‍ය නැහැ. එහෙනම් මම මේ with html කියන ටැග් එකේ ඉඳලා මේ ටික අයින් කරගන්න. දැන් මට සිම්පල් කැල්කියුලේටර් කියන මාතෘකාව දකින්න පුළුවන්. මම මෙතන තියෙන inline css එක ඉවත් කරගන්නවා අපේ වැඩේ සංකීර්ණ වෙන නිසා. මම body style එක අපිට අඳුනා ගන්න පහසු වෙන්න මේක black කියලා දෙන්න. body එකේ background color එක black, h1 tags වල සියලුම background color එක black, color එක red, text align center කියලා තියෙනවා. එහෙනම් දැන් අපි internal සහ inline css මෙතනත් භාවිතා කරනවා. අපි ඊළඟට බලමු කොහොමද මේ external css භාවිතා කරන්න කියලා. ඇත්තටම external css භාවිතා කරද්දී තාම වැදගත් කාරණයක් තමයි අපිට අවශ්‍ය වෙනවා. external css file එකක්. එතකොට අපිට තාම එහෙම external css file එකක් නැහැ. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි මේ assets කියන folder එකට ගිහිල්ලා css කියන folder එක ඇතුලේ new file එකක් නිර්මාණය කරගන්න. මේ file එකට අපි නම දෙනවා calculator style කියලා. calculator style.css. හොඳට මතක තියාගන්න මේ extension එක ඉතාම වැදගත්. මේ extension එක වැරදුනොත් මේක වැඩ කරන්නේ නැහැ. හරි. දැන් අපිට empty css file එකක් තිබෙනවා. දැන් අපි මේ external css file එක අපේ indexed html file එකත් එක්ක link කරගන්නට ඕන. එතෙන්දී ඔබ හොඳට මතක තබා ගන්න මේ internal css වලට කලින් අපේ external link එක දාන්න ඕනේ. ඒක තමයි පිළිවෙල. එහෙනම් අපි මෙතන පාවිච්චි කරන්නේ link tag එක. ඔබ දන්න tag එකක්. මේ link tag එක මම පාවිච්චි කරනවා. මේකේ rel දාලා style sheet කියලා දානවා. ඊළඟට type සමානයි text css ඊළඟට reference එක href. එහෙනම් අවුන අපිට මේ brackets පාවිච්චි කරන එකේ වාසියක් වෙනවා assets කියන folder එකේ css කියන folder එකේ calculator styles.css කියන file එක link කරගන්න automatically. එම් නැත්නම් ඔබට පුළුවන් මේක notepad එක විතරක් නම් භාවිත කරන්න. මෙන්න මේ file path එක හරියටම ලබා දුන්නොත් මේක වැඩ කරනවා. අපි මෙන්න මේ විදිහට මේ link tag එක සම්පූර්ණ කරගන්නවා. දැන් අපිට පුළුවන් අපේ css file එක හදන්න පටන් ගන්න. එහෙනම් මම යනවා. මෙතන හරියම ලේසි මම brackets use කරන නිසා ඔබ notepad එක නම් use කරන්න ඔබට manual project folder එකට ගිහිල්ලා මේ css file එක හොයාගන්න වෙනවා. ඔබ කැමති විදිහක් භාවිත කරන්න පුළුවන්. මම මේ calculator style.css කියන ෆයිල් එකට ගිහිල්ලා මෙතන බටන් ගන්නවා input කොටු වරහන පාවිච්චි කරනවා. enter එකක් දීලා සංගල වරහන භාවිත කරනවා. ඊට මෙතන දෙන්න ඕනේ type සමානයි inverted comma ඇතුලේ text. ඊළඟට අපි ඉස්සර වෙලා මෙයාගේ background color එක වෙනස් කරලා බලමු මේක වැඩ කරනවා. background color අපි සාමාන්‍ය color එකක් දීලා බලමු. හරි. color එක apply වෙනවා. නමුත් අපිට මෙතෙන්ට අවශ්‍යයි අපේ LCD screen එකක් තියෙන සාමාන්‍ය normal calculator එකක. ඉතින් අපිට මේ normal සාමාන්‍ය calc එකක තියෙන වර්ණයට සමාන වර්ණයක් තිබ්බොත් අපි මේ උත්සාහය ගොඩක් සාර්ථකයි. අපි hexadecimal values වලින් ඊට ගොඩක් සමාන color එකක් දෙනවා. මේ RGB colors නෙමෙයි මේ hexadecimal colors. නමුත් ඔබට RGB colors ඕන නම් පාවිච්චි කරන්නත් පුළුවන්. HTML colors පිළිබඳව වෙනම පාඩමක් තිබෙනවා W3 schools වල. හොඳයි. ඊළඟට අපි මේ input එකේ එහෙම නැත්නම් මේ අපේ calc එකේ display එකේ තවත් attributes ටිකක් තියෙනවා නැත්නම් styles ටිකක් තියෙනවා පාවිච්චි කරන්න. එහෙනම් මම ඉස්සල්ලාම මෙයාට හදාගන්නවා height එකක්. එහෙම නැත්නම් අපට ඕනේ
අපට ඕනේ මේ text box එකට height එකක්. එහෙනම් height එක මම දෙනවා pixel 35ක්. pixel 35යි width එක pixels 220ක්. හොඳයි. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙයාගේ පොඩි අතුලෙන් padding එකක්, එහෙම නැත්නම් පොඩි margin එකක් වාගේ pixel 2ක් වම් පැත්තෙන් තියන්න. ඊට පස්සේ මෙයාගෙන් අපි ඉල්ල ගන්නවා උඩින් තව pixel 2ක් තියන්න කියලා. මේක ඔබට නැති වුණත් ප්‍රශ්නයක් නැති වෙයි. නමුත් සරලව මේක හොඳට පාවිච්චි කරන්න ඕන නම් හොඳ output එකක් ගන්න ඕන නම් අපි මේව කරනවා. ඊළඟට text වල color එක black. මේ ටික තමයි අපි කරන්න ඕනේ. ඊළඟට මෙයාගේ position එක අනිවාර්යෙන් relative තියෙන්නම ඕනේ. position එක අනිවාර්යෙන්ම relative තියෙන්නම ඕනේ. එහෙනම් අපි මෙතනදී පාවිච්චි කරේ tag එකෙන්ම, එහෙම නැත්නම් මේ සියලුම tags වලට අයිති වෙන විදිහට. නමුත් මෙතෙන්දී අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ එක input field එකක් තියෙන නිසා. එහෙනම් ඔබට මතකයි අපි මේ index file එකට ගිහිල්ලා බලපුවා. මෙන්න මෙතන අපි පාවිච්චි කරා මේ box කියන ක්ලාස් එක තමයි මේ ඩිවිෂන් එක අයිති. මෙන්න මෙතන මේ සලකුණු කරන ඩිවිෂන් එක. මෙන්න මේ ඩිවිෂන් එකටම අපි කියන්නේ ක්ලාස් box කියලා. අපි box කියන ක්ලාස් එකට අදාළ CSS කෝඩ් ටික ලියමු. එතකොට අපිට මේ කැල් එකක් වගේ මේකේ කොටුවක් දකින්න පුළුවන්. එහෙනම් මේ ක්ලාස් එකක බව අඟවන්න ඩොට් එකක් දීලා box කියලා දෙන්න. දීලා අපි සංගල වරහණක් පාවිච්චි කරමු. ඒකත් බොහොම සරලයි. නමුත් මේකේ වැදගත්ම දේ තමයි අපිට අපේ බාහිර වෙබ් පිටු දහස් ගාණක තියෙන ක්ලාස් එක box වෙච්ච divisions වල පාට සහ සියලුම CSS attributes මේ හරහා වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේකට තමයි අපි external CSS files භාවිත කරනවා කියලා කියන්නේ. එහෙනම් මුලින්ම කරන වැඩේ අපිට දකින්න පහසුම attribute එක background color එක. මම මෙතෙන්දි භාවිත කරනවා RGB colors. ඔබට කැමති color විශේෂයක් ඔබ කැමති රුචිකත්වය අනුව භාවිත කරන්න පුළුවන්. අපි ඉගෙන ගන්න ඕන අපි ඉස්සෙල්ලා hexadecimal values වලින් එහෙම නැත්නම් 16 පාදයේ සංඛ්‍යා වලින් තියෙන color එකක් දුන්නා. දැන් මෙතන RGB value එකක් දෙනවා 45යි. මෙතෙන්දී ඇත්තනම මම කැමති පාටක් දෙන්නේ. ඔබට කැමති පාටක් දෙන්න පුළුවන්. R කියන්නේ රතු, කොළ නිල්. එහෙනම් R වලාගේ රතු වලාගේ 45යි, කොළ වලාගේ 72යි, නිල් වලාගේ තමයි අපි 98 කියලා දෙනවා. ඔන්න සාමාන්‍ය මම අර උදාහරණේ මුලින්ම වීඩියෝ එකේ පෙන්නපු කලර් එක තමයි මේ තියෙන්නේ. ඊළඟට දැන් මෙයාගේ සයිස් එක අපි හදන්න ඕනේ. මෙයාටත් අපි height එකක් දෙනවා. height එක pixels 300ක්. width එක pixels 250ක්. දැන් අපිට අවශ්‍ය විදිහට මේක හැදලා තියෙනවා. ඊළඟට මෙයාගේ border එකට radius එකක් දෙනවා. border එකට radius එකක්. border එකට radius එකක්. border එකේ radius එක pixels 10යි. උදේ ඔබට පේනවා එහා පැත්තේ ටිකක් ලස්සනට මේකේ curves ටිකක් එනවා. අපිට මේක 50ක් වගේ දාලා බලන්න. එතකොට සම්පූර්ණ රවුමක්ම හදා ගන්න පුළුවන් ඕන නම් මේක වැඩි කරලා. නමුත් අපි මේක රවුමක් අඳින්නේ මේ විදිහට නෙමෙයි. අපිට curved corners ඕනේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් මේක 15ක් විතර දැම්මම සාමාන්‍ය ලස්සනට මේක ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඕනේ තවත් attributes කීපයක් වෙනස් කරන්න. මේකේ තව වෙනස් කරමු. position එක relative, border එක radius. හරි. position එක අපි දාන්න ඕනේ. position එක ඒකෙත් relative කියලා දානවා. ඊළඟට දානවා මෙයාව ආයෙත් මෙයාව ස්ථානගත කිරීමක් කරන්නේ අපි උඩ ඉඳන් pixel 80ක margin එකක් තියාගන්න. ඊළඟට මෙයාව වම් පැත්තේ ඉඳලා නැත්නම් left වල ඉඳලා 140ක margin එකකින් ඉන්න කියලා කියනවා. අපි කියන්නේ current screen එකේ හැම වෙලෙම 140ක margin එකක් තියාගෙන ඉන්න කියලා අපි මේ කැල් එකට කියනවා. අපි කලින් දැක්ක උදාහරණේ රූපය දැන් ටික ටික අපිට මතු කරගන්න හැකියාව මෙතනින් ලැබිලා තියෙනවා. ඊළඟට අපිට අවශ්‍යයි මේ display එක. එහෙනම් අපි බලමු දැන් මේ උදාහරණයට අනුව අපේ display කියලා කියන්නේ මෙන්න මේ division එක. එහෙම නැත්නම් මේ අපි හදාගත්ත input field එක තියෙන
ඩිවිෂන් එක තමයි මේ ඩිස්ප්ලේ කියලා කියන්නේ. එහෙනම් මේ මේ ඩිස්ප්ලේ එකේ ස්ටයිල්ස් ටික අපි ඊළඟට හදා ගන්න ඕනේ. එහෙනම් ඩොට් ඩිස්ප්ලේ කියලා අපි දාන්න. ඩොට් ඩිස්ප්ලේ කියලා අපි අරගෙන මෙයාගේ පුංචි ඇට්‍රිබියුට්ස් ටිකක් තියෙන. දැන් ඔබට මේක හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. විඩ්ත් එක දෙනවා 220 පික්සල්ස්. ඊළඟට පොසිෂන් එක දෙනවා රිලේටිව්. ඊළඟට මේකේ වම් පැත්තේ මාජින් එක අපි දෙනවා පික්සල්ස් 13ක් කියලා. ඒක අපිට පේනවා මේක බොහොම ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට මෙතෙන් ගන්නවා මේක උඩ ඉඳන් මාජින් එක පික්සල්ස් 20ක්. ඊළඟට මගේ height එකකුත් අපි දෙනවා height එක පික්සල් 40යි. පික්සල් 40යි. දැන් අපිට මේකේ position එක ලස්සනට දැක ගන්න පුළුවන්. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන මේ buttons වල styles ටික දෙන්න. දැන් අපිට පුළුවන් මේ කැල් එකේ තියෙන buttons වලට styles දෙන්න. මේ buttons වලට styles දෙන්නත් මම භාවිතා කරන්නේ class එක. එහෙනම් මම පාවිච්චි කරනවා මේ button කියලා class එකක්. ඔබ කලබල වෙන්න එපා. අපි HTML document එකේ මේ button කියන class එක තවම දුන්නේ නැහැ. අපි හැම button එකකම class එක button කියලා දෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා මම ඉස්සරහට පෙන්නන්න. මෙතෙන්දිත් අපිට සිද්ධ වෙනවා attributes කීපයක් වෙනස් කරන්න. මම ඔබට බලා ගන්න මේක කලින් type කරගෙන තියෙන්නේ. මම මෙතන මේ විදිහට දෙන්නම්. වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා මම මේ codes ටික මෙතන දාලා තියෙනවා. ඔබට මේක බලාගෙන type කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ class එක එහෙම නැත්නම් මේ class එකේ styles apply වෙන විදිහට අපේ HTML file එක වෙනස් කරන්නේ කියලා. එහෙම නැත්නම් අපි දැන් බලන්න යන්නේ කලින් හදලා තියෙන CSS file එක. දැන් අපි හදාගත්තා මේ CSS file එක කොහොමද අපේ HTML document එක ඇතුළේ use කරන්නේ කියලා. මේකත් ඉතාම වැදගත්. එතකොට ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇයි මේ input type සමානයි button කියන එකට මේක අපි ගත්තේ නැත්තේ කියලා. එහෙම ගත්තා කියලා වැරද්දක් නැහැ. මට මෙතෙන් අවශ්‍ය වෙන්නේ මේ input fields වලට අපිට class එකක් දෙන්න පුළුවන් කියලා පෙන්වන්න. එහෙනම් මම පළවෙනිම මෙතෙන්ට class එක දෙනවා button. button කියන class එක. එතකොට අපිට දකින්න පුළුවන් මේ පැත්තේ මේ buttons ටික ලස්සනට styles ලැබේ. එහෙනම් අපි මේක හදාගෙන යමු. මේ විදිහට මම හැම button එකකම කෝඩ් එකටම හැම බටන් කෝඩ් එකකම මෙන්න මේ විදිහට මේක කොපි කරගෙන යනවා. දැන් ඔබට දකින්න පුළුවන් මෙන්න මෙතන මේ ඩිස්ප්ලේ එකත් බටන්ස් ටිකත් අතර පුංචි ඉඩක් තිබෙනවා. එහෙනම් අපිට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ තමයි අපිට මතක ඇති අපි මෙන්න මෙතන මේ ඩිවිෂන් එකත් වෙන් කරගත්තා keys කියලා. keys සහ display හැටියට මෙතන divisions දෙකක් තිබෙනවා. එහෙනම් අපිට මේ keys කියන class එක භාවිතා කරන්න පුළුවන්. මෙන්න මෙතන පුංචි gap එකක් තියාගන්න. ඒක අපි කරන්නේ අපිට පොඩි උත්සාහයක් කරලා බලන්න පුළුවන්. මෙතන br tag එක භාවිතා කරන්න. br tag එක භාවිතා කරලා refresh කරලා බලුවත් අපිට ඒක කරන්න පුළුවන්. නමුත් මේක වඩාත් විධිමත්ව කරන්න සහ මෙතන keys කියලා class එකක් භාවිතා කරපු නිසා මම br tag එක අයින් කරනවා. br tag එක අයින් කරලා මම යනවා external css file එකට ගිහිල්ලා මෙන්න මෙතන පල්ලෙහයින් .keys curly braces අරගෙන මෙන්න මෙතන මේ buttons වල තියෙන මෙන්න මේ position එක සහ top කියන properties දෙක cut කරගෙන මේ keys කියන එකෙන් paste කරගන්න. දැන් අපිට ඉතාම හොඳින් මෙන්න මේ කැල්කියුලේටර් එක දකින්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපිට අවශ්‍යයි මේක තව ටිකක් ලස්සන කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මේ C කියන බටන් එකේ පාට වෙනස් කරන්න, සමාන කිරීමේ පාට වෙනස් කරන්න ඒ ආකාරයට. එහෙනම් අපිට කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ class එක තව ටිකක් වෙනස් කරමු. HTML file එකට ගිහිල්ලා අපි සමාන කිරීම සහ C අකුර හොයාගෙන මේක මේ class එක අපි C එකේ class එක වෙනස් කරනවා pink කියලා. P I N K. අපි මතකයි මෙන්න මෙතන අපි දැම්මා
button pin කියලා class එක. එහෙනම් button pin කියන class එක තමයි අපි මෙතන දැන් call කරේ. එහෙනම් අපි මෙන්න මෙහෙම refresh කරලා බලනකොට අපිට දැක් ගන්න පුළුවන් මේ c button එකේ පාට වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම අපිට සමාන කිරීමටත් පාට වෙනස් කරගන්නට ඕනේ. අපි සමාන කිරීමටත් මෙන්න මේ pin කියන class එක යොදමු. සමාන කිරීමටත් button pin කියන class එක යොදමු. දැන් අපිට දකින්න පුළුවන් දැන් අපට දකින්න පුළුවන් C button එක සහ සමාන කිරීම වෙනස් පාට වල වලින් තියනවා කියලා. ඒ වගේම මේ buttons වල පාටත් මට වෙනස් කරගන්න ඕනේ. ඒකට මම තව class එකක් භාවිත කරන්න දෙන. ඒක තමයි button black කියන class එක. එහෙනම් මම මෙන්න මෙතෙන් ගිහලා මේ හැම button එකක් අපි මෙතනදී මතක තියාගන්න ඕනේ. මෙතනදී button කියන class එකත් වැඩ කරනවා button black කියන එක. ඇත්තම කියනවා නම් මෙතන black කියලා විතරක් තිබුණා නම් ප්‍රමාණවත් එකෙන් අපිට classes keep එක attribute එක classes keep එක සමාජිකයන් බවට හරවන්න පුළුවන්. අපි bootstrap එකෙන් පාවිච්චි කරද්දී ඒක බහුලව භාවිතා කරනවා. ඒකට පෙරහුරුවක් හැටියට තමයි අපි මේක කරන්නේ. ඉතින් මෙතන ඇත්තනම black කියලා තිබ්බත් ප්‍රමාණවත්. නමුත් අපි වඩාත් හොඳින් මේ දේ කරගන්න අවශ්‍ය නිසා අපි මේ විදිහට මේක කරනවා. එතකොට අපිට දකින්න පුළුවන් මේ button කියන class එකෙන් තමයි margin එක මේකේ height එක සහ width එක board එක නැති කරන එක ඒ වගේම board එකේ radius එක සාමාන්‍ය විදිහට අර curved corners අපි අරන් තියෙනවා. අන්නේ සියල්ල කරන්නේ මේ button කියන class එකෙන්. ඇත්තට මේ black කියන එකෙන් කරන එකම දේ තමයි අකුරු වල පාට සුදු පාටත් background color එක කළු පාටත් කරනවා. ඒ වගේම board එකත් පොඩ්ඩක් style කරනවා. ඉතින් මේක අපි අතහදා බලමු. මෙන්න මෙතෙන් ගිහිල්ලා මෙතන class එක හොඳට මතක තියාගන්න type එකත් button class එකත් button. එතකොට පැටලෙන්න පුළුවන් class කියන attribute එකේ වෙනස් කරනවා black කියලා. එහෙනම් අපි මෙතන ගිහලා රිෆ්‍රෙෂ් කරලා බලමු ඔන්න. දැන් අපිට බොහොම ලස්සන buttons ටිකක් ඇවිල්ලා තියෙනවා නේද? මේ black කියන එකෙන් තමයි ඇත්තටම මේ ලස්සන එකතු වෙන්නේ. මෙතින් තව බාහිර දෙයක් අපි කතා කරන්න ඕනේ. දැන් මේ අවස්ථාවේදී මට අවශ්‍යයි මේ සියලුම numbers සහිත buttons වල මේ සියලුම numbers සහ මේ ගණිත කර්ම සහිත buttons වල class එක button සහ black කියලා වෙනස් කරන්න. ඇත්තටම අපිට මෙතන එකකට වඩා වෙනස් කිරීම ප්‍රමාණයක් කරන්න තිබෙනවා. මේ වගේ අවස්ථාවකදී අපිට මේ multi line selection පහසුකම ඉතාම වැදගත් වෙනවා. ඒතර brackets වලදී අපිට පුළුවන් මෙන්න මෙහෙම cursor එක තියලා control එක ඔබාගෙන control එකත් එක්ක අපිට පුළුවන් brackets වලදී control එකත් එක්ක mouse click එක කරන ගමන්. එහෙනම් නැත්නම් control button එක භාවිතා කරන ගමන් මෙන්න මෙහෙම mouse එක click කරලා අපිට මේ multi line select කියන පහසුකම භාවිතා කරන්න පුළුවන්. මේකෙදී අපිට ඉතාම පහසුයි lines කීපයක් එක වතාවකදී වෙනස් කරගන්න එක. බිංදුව කියන්නේ number එකක්. බිංදුව කියන්නේ number එකක්. ඒ වගේම මෙතන තියෙන අපි ගණිත කර්ම ටික අයින් කරලා දාමු. ගණිත කර්ම වලට අපි වෙනම solution එකකට එමු. Multi line selection කියන පහසුකම් භාවිතා කරලා මෙන්න මෙහෙම මේකේ class එක මාරු කරගෙන මෙහෙම refresh කරලා බලමු. දැන් මට බලා ගන්න පුළුවන් සියලුම buttons ටික කළු පාට වුණා. එහෙනම් මම තව style class එකක් නිර්මාණය කරගන්නවා. ඒ class එක තමයි OP. එහෙම නැත්නම් operator කියන එක කෙටි කරලා OP. එහෙනම් මම මෙතනින්ම මේ ටික මේ attributes ටික copy කරගෙන මෙයාගේ පාට වෙනස් කරගන්නවා. මට පුළුවන් මේ ටික කොළ පාටින් ගන්න. එහෙනම් RGB values වල දෙවෙනි පාට කොළ පාට. එහෙනම් ඒක 255 තිබ්බා. මේක අනිවාර්යෙන් කොළ පාට වෙනවා. හරි. දැන් මට පුළුවන් මෙන්න මේ index.html file එකට ගිහිල්ලා ආයෙත් මම multi line selection පහසුකම් භාවිත කරනවා. මෙතෙන්දි පරිස්සම් වෙන්න ඕනේ operators ටික විතරක් select කරගන්න. එහෙනම් මෙතන තියෙන එකතු කිරීම ඒක control එක භාවිත කරලා control එක භාවිත කරන්න කලින් මෙතන මේ class එක උඩ මම click කරනවා. ඊට පස්සේ control එක භාවිත කරමින් ඍණ ලකුණ ගුණ කිරීම ඊළඟට බෙදීම. හොඳට මතක තියාගන්න මේක අපි class එක තමයි වෙනස් කරන්න ඕනේ. මේක OP කියලා දෙන්න. හරි. දැන් මේක refresh කරලා බලන්න පුළුවන්. එතකොට අපේ operators ටික කොළ පාටින් mark වෙලා තියෙනවා. දැන් අපිට තව වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි මෙතනින් keys ටික ඉවරයි. අපිට ඒ දකින්න පුළුවන්. එහෙනම් මම දෙනවා මේකට පොඩි text එකක්. ඒක තමයි අපි H5 වගේ එකකට යමු. H5 එකක් දෙනවා. අපි දාමු
මගේ නම ටයිප් කරන ඔබට පුළුවන් ඔබේ නම ටයිප් කරන්න. මෙතන රිෆ්‍රෙෂ් කරලා බලපුවාම මෙන්න මෙතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට පුළුවන් මෙතන inline css එකක් භාවිතා කරන්න. style text align center refresh කරලා බලනවා. ඒ වගේම මීට කලින් අපිට ඕනේ පොඩි හිස් තැනක්. ඒක ඔබට පැහැදිලි. මෙතෙන්දී අපිට උපක්‍රමයක් හැටියට ලයින් බ්‍රේක් එකක් එහෙම නැත්නම් BR tag එකක් ගන්න පුළුවන්. BR tags සාමාන්‍යයෙන් දෙකක් විතර භාවිත කරපුවම මේ වගේ අවස්ථා ප්‍රමාණවත් BR tags දෙකක් පාවිච්චි කරලා මෙන්න මෙහෙම තියාගන්න. ඊළඟට දැන් මට ඕනේ මේ ඔපරේටර්ස් වල කොළපාට වෙනස් කරගන්න. කොහොමද කරන්නේ? මෙතන දැන් හරි ලේසි ඔපරේටර්ස් බටන් හතරක් තියෙනවා. දැන් ඔබට පැහැදිලිය මම inline css ලියවනම් මම හතර වතාවක් මේ කෝඩ් එක වෙනස් කරනවා. දැන් මම මේ භාවිත කරන්න යන්නේ external css වල තිබෙන ප්‍රධානම පහසුකම් අපිට පුළුවන් එක css ෆයිල් එකක් භාවිත කරලා web පිටු ලක්ෂ ගානක styles වෙනස් කරන්න. ඒතර හොඳම උදාහරණය තමයි bootstrap. තව තියෙනවා w3 css කියලා. ආ bootstrap තමයි හොඳම උදාහරණය. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔබට කම්පැනි එකක් තියෙනවා. ඔබේ කම්පැනි සියලුම websites වල styles එක වෙනස් කරන්න ඔබට එක css ෆයිල් එකක් භාවිත කරන්න පුළුවන්. මම මෙතන දෙනවා සාමාන්‍ය මේක 100යි. එතන 50ක් විතර අපි දීලා බලමු. මම කොළ පාටේ අගය 100ත් නිල් පාටේ අගය 50ත් දක්වා අරගෙන මෙන්න මේ විදිහට බටන් එකක් ගන්නවා. ඒක අපේ හැට පැහැදිලි තනි කොළ පාටට වඩා. හරි. දැන් අපි අපේ කැල්කියුලේටර් එකේ මූලික ඩිසයින් එක නිර්මාණය කරගෙන තිබෙනවා. මේ ඩිසයින් එකට පණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඩිසයින් එකට වැඩ කරන තත්වයට අරගෙන එන්න ඕනේ. දැන් මෙතන ඇත්තටම ඩිසයින් එකක් විතරයි තිබෙන්නේ. මේ බටන්ස් අපි පාවිච්චි කරාට කිසිම දෙයක් මෙතන වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් අද මේ වීඩියෝ එකෙන් කතා කළා අපි වෙබ් පේජ් එකකට කොහොමද ස්ටයිල්ස් දෙන්නේ. ස්ටයිල්ස් දෙන ආකාර තුනක් කතා කළා. එතකොට අපි මෙතන ප්‍රධාන වශයෙන්ම අද කතා කරපු මාතෘකාව තමයි CSS, එහෙම නැත්නම් cascading style sheet. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් JavaScript භාවිතා කරලා මේ කැල්කියුලේටර් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා බලමු.